hari itu udah wartamana ya ibu rumah tadi mau patang ini enak ya hari me kalau gune ha desa gune ya minisu samanin kuruvela inna kramayata wada ekapata wenas swim siddha wenolu meka minisu bala porottu wenne nathi tattwalu anne wage ewata api kiyanawa lamai aanthika kalagunika tattwa kiyala ehenam dan hondata oyala therum ganda kalagune desha gune kiyana eka apita wedagath wenne prithuwiya kiyana grahaloke mechchara vividathwayak tiyana jaiva golaya නිර්මාණය කරන්නත් ජෛව ගෝලය තුන ප්‍රධානතම සාධකයේ වෙන මිනිසා ප්‍රදේශයෙන් ප්‍රදේශයට වැඩ කරන විදිහ වෙනස් වෙන්නත් මිනිසුන්ගේ ජීවන රටාව වෙනස් වෙන්නත් කාල ගුණය හා දේශ ගුණය තමයි බලපන්නේ ඒ වගේම මිනිස්සු බලාපොරොත්තු නොවන එකපාරට කාල ගුණේ දේශ ගුණේ සිද්ධ වෙන වෙනස් වීම වර්තමානයේ අපේ පෘථුවේ ගොඩක් සිද්ධ වෙමින් පවතිනවා. අන්න ඒ හින්දා අපි කාල ගුණේ දේශ ගුණේ ගැන ඉගෙන ගත යුතුයි. දැන් ළමයි ඔය හැඳින්වීම මං චුට්ටක් වැඩිපුර විස්තර කරා. ඒකට හේතුවක් තියෙනවා. දැන් ඔයාලා විභාගෙට ගිහිල්ලා කාල ගුණේ දේශ ගුණේ පාඩමෙන් ප්‍රශ්නයක් අහුවොත් ඒකට උත්තර ලියන්න එපා. සමහර ළමයි ඡේද ලියන්නේ. ඒ ඡේද ලියන ළමයිට උත්තරේ පටන් ගන්න ආරම්භයක් තියෙන්න එපා. එතකොට ඔන්න ළමයි ආරම්භය නේ. ඔයාලා මොකක් හරි කාලගුණික මූලික අංග හරි දේශගුණික මූලික අංග හරි කෙපන්ගේ දේශගුණය ගැන හරි ශ්‍රී ලංකාවේ දේශගුණය ගැන හරි ඡේද ලියන ළමයෙක් නා. අන්නේ ඡේද ලියන්න කලින් හැඳින්වීම විදිහට ඔය විස්තරේ ලියන්න පුළුවන්. හරි සරල විස්තරයක් නේ ආය හැඳින්වීම කල්පනා කර කර ඉන්න ඕනේ නෑ ඒකයි මම මේ කාලගුණයේ දේශගුණයේ කියන එක ගැන පොඩි හැඳින්වීමක් ඔයාලට ඉතින් චුට්ටක් වෙලාවක් අරගෙන කරේ හරි එහෙනම් ඔන්න ළමයි ඊට පස්සේ තියෙනවා ඉස්සරෝ මාතෘකාව කාලගුණය යනු ඊට පස්සේ දේශගුණය යනු නේද निर्वाचन देखना ඔන්නෝයි අයිඩියා එක තියාගෙන නිර්වචන දෙක ලේසියෙන් ගොඩනගන. ඒ කියන්නේ ළමයි කාල ගුණය කියන්නේ කිසියම් ප්‍රදේශයක නැත්තම් කිසියම් ස්ථානයක කෙටි කාලයක් තුල වායු ගෝලයේ පවතින තත්වය එහෙනම් කාලගුණය කියන්නේ මොකද්ද කිසියම් ප්‍රදේශයක නැත්නම් කිසියම් ස්ථානයක කෙටි කාලයක් තුල වායු ගෝලයේ පවතින තත්වය එහෙනම් දේශගුණය කියන්නේ දේශගුණය කියන්නේ ළමයි කිසියම් ප්‍රදේශයක නැත්නම් කිසියම් ස්ථානයක දිගු කාලයක් තුල වායු ගෝලයේ පවතින සාමාන්‍ය තත්ත්වය ඔන්නෝකයි ළමයි දේශගුණය දැන් මේ නිර්වචන තව එක එක විදියට කියන්න පුළුවන් ළමයි ඈ මේවට තව වචන දාලා නිර්වචනේ තව දිග වැඩි කරලා කියන්න පුළුවන් ඈ ඒ කියන්නේ දැන් කාලගුණය කියන එකට මට ඕනම් මෙන්න මෙහෙම කියන්න පුළුවන් කාලගුණය anu
කිසියම් ප්‍රදේශයක නැතහොත් කිසියම් ස්ථානයක පවතින උෂ්ණත්වය, වර්ෂාපතනය, ආර්ද්‍රතාව, පීඩනය, සුළං දෘශ්‍යතාව යනාදී සාධකවල කෙටි කාලයක් තුළ වායුගෝලයේ ඉතා ඉක්මනින් සිදුවන්නා වූ වෙනස් වීම් ලෙස හැඳින්විය හැක. අර තව ඇඩ් කරානේ දැන් දේශගුණයේ නිර්වචනය කියනවා. අර ටික දාලා තවත් උනනම් ඇඩ් කර හැකිය. දේශගුණය යනු කිසියම් ප්‍රදේශයක කිසියම් ස්ථානයක උෂ්ණත්වය, වර්ෂාපතනය, සුළං පීඩනය, ආර්ද්‍රතාව, දෘශ්‍යතාව, වලාකුළු යනාදී සාධක දිගු කාලයක් තිස්සේ හෙවත් වසර 30ක පමණ විශාල කාල පරිච්ඡේදයක් තුල පෙන්눔 කරනු ලබන සාමාන්‍ය තත්වය. එහෙම කියන්නත් පුළුවන්. එතකොට නිර්වචනයක් කියන එක කියන්න හරියටම මෙහෙම ඕන කියලා නැහැ. එහිඳ දේශගුණය සහ කාලගුණය කියන එකේ නිර්වචන දෙක මතක තියාගන්නකොට වෙන්න මේ දේ විතරක් ඔයාලා ඔළුවේ තියාගන්න. කාලගුණය නම් කාලය කෙටි. තත්වය නිකම්ම නිකං තත්වයක්. හරි. දේශගුණය නම් කාලය දිගු කාලයක්. ඒකේ තත්වය නිකම්ම නිකං තත්වයක් නෙවෙයි සාමාන්‍ය තත්වයක්. ඔයාලට විභාගයට කාලගුණය, දේශගුණය නිර්වචන ලියන්න આવොත් වෙන්න මේ වෙනස්කම වෙන විදිහට මේ වචන කීපේ දීවත් ලකුණු දෙනවා. මොකද මේකේ කාලගුණයේ නිර්වචනයේ සම්පූර්ණ අදහස තියෙනවා. දේශගුණයේ නිර්වචනයේ සම්පූර්ණ අදහස තියෙනවා ළමයි. ඉතින් හරි සරලයි මතක තියාගන්න. දෙන්නගේම කිසියම් ස්ථානයක් නැත්නම් කිසියම් ප්‍රදේශයක්. මෙයාගේ කෙටි කාලයක් එහෙමයි. මෙයාගේ දිගු කාලයක් එහෙමයි. තුල වායුගෝලයේ පවතින. මෙයාගේ තුල වායුගෝලයේ පවතින. මෙයාගේ නිකම්ම නිකං තත්වය, මෙයාගේ සාමාන්‍ය තත්වය. නේ? එහෙනම් ළමයි කාලගුණය කියන්නේ ක්ෂණික පටස් වෙනස් වෙන්න පුළුවන් කියන එක. මෙහෙම කරනකොට වෙනස් වෙන්න පුළුවන්. දැන් මේ දවස්වල කෑගල්ල පැතිවල ඉන්න ළමයි නම් ඔය අත්දැකීමට හොඳට මුහුණ දෙනවා. වහිනෝ පාය. වහිනෝ පාය. විනාඩි 5ක් වහින්නේ ආයෙ පාය. ආයෙ පාය භාගයක් විතර ගියාම ආයෙ සුරු. නිකන් දෙයියන්ට අර පිස්සු ඇදලා චූ කරනවා වගේ සීන් එකක් වගේ. අන්නේ වල ඉන්නේක් වගේ. වෛරස් තොටිලා නැති චූ බර වැඩි විල එක පැටි ගිල චූ කරනවා. අන්නේ වගේ ලයින් එකක් ලම්. අන්න කාල ගුණේ. එයාට පුළුවන් තප්පරෙන් තප්පරයට වෙනස් වෙන්න. හැබැයි දේශ ගුණේ කියන එක නෑ, එහෙම නෑ. ආ එහෙමද? දැසන්තුස. හරි මේ දේශ ගුණේ එහෙම නෑ පැටවුන්. දේශ ගුණය අවුරුදු 10 ගානක් වුණත් එකම තත්වයේ තියෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔයාලා හිතන්නකෝ මෙහෙම ලංකාවේ යට ප්‍රදේශයේ තෙත් කලාපය, උඩ ප්‍රදේශයේ වියලි කලාපය. දැන් මේක දවසෙන් හැදුන්නේ නෑනේ ළමයි. නේ? එහෙනම් ළමයි ලංකාව කියන රට හැදුන දවසේ ඉඳන් මේ පැත්තට අනිවාර්යයෙන්ම වැඩිපුර වැස්ස ලැබිලා අවුරුදු. ඒකනේ මේක තෙත් කලාපය වෙලා තියෙන්නේ. එතකොට අවුරුදු 10 ගානක් තිස්සේ මේ ප්‍රදේශ දෙකේ මේ කලාපය කියන්නේ වැඩිපුරම වැස්ස ලැබෙන ප්‍රදේශය. සහ අවුරුද්දේ මාස 12ම වහිනවා ළමයි. මගේ වයස අවුරුදු 31යිනේ. ඒ කියන්නේ මේ වයස අවුරුදු 31ේම අවුරුද්දේ මාස 12ම එක දවසක් හරි මේ පැත්තට වැහලා තියෙනවා. ඉතින් බලන්න කොච්චර කාලයක් තුල එකම වගේ තත්වයක් තිබිලාද කියලානේ. එහෙනම් අපි සාමාන්‍යයෙන් කියනවා මොකක් හරි ප්‍රදේශයක අවුරුදු 10ක් හෝ ඊට වඩා වැඩි කාල සීමාවක් කට්ටියෝක එක එක අවුරුදු කියනවා. සමහර අය කියනවා අවුරුදු 30ක් විතර කියලා. තවත් සමහර විද්‍යාඥයෝ කියනවා අවුරුදු 50ක් විතර කියලා. ඒ හැම එකටම ගැළපෙන්න තමා ළමයි මම ඔයාලට දුන්නේ නිර්වචනයේදී දිගු කාලයක් කියලා. දැන් සමහර ගුරුවරු මේ නිර්වචනය දෙනකොට මෙතන අවුරුදු ගාන දුන්නහම මොකද වෙන්නේ? ළමයි උබතෝ කෝටික ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ඇයි? දැන් ක්ලාස් එකේ උගන්වන අවුරුදු 10ක් කියලා දීලා තියෙන නිර්වචන. ඉස්කෝලේ දෙනවා අවුරුදු 30ක් කියලා.
ඔන්න දැන් ඉස්කෝලේ ටීචර් එකෙන් අහුවම ඉස්කෝලේ ටීචර් කියනවා ඉස්කෝලේ ටීචර් කියන එක හරි ඔව් අවුරුදු 30ක් මයින්න කියලා. ක්ලාස් එකේ සර් කෙනෙක් අහුවම ක්ලාස් එකේ සර් කියන නෑ අවුරුදු 10කට උනත් මයින්න පුළුවන්. දැන් ළමයා අතරම. එහෙනම් ඒක බැලන්ස් වෙන්න තමයි මම ඔයාලට අවුරුදු ගාන දෙන්නේ නැති. දීකු කාලේ දුන්නේ. අවුරුදු 10ක් උනත් අවුරුදු 30ක් උනත් අවුරුදු 50ක් 100ක් 1000ක් 10000ක් උනත් දීකු කාලේ ප්‍රශ්නයක් නෑ නේද? නේ? එහෙනම් අන්න හොඳට තේරුම් ගන්න කාලගුණය කියන්නේ කොහෙ හරි ස්ථානයක මොනයම් හරි වෙලාවක තියෙන වායු ගෝලයේ තත්ත්වය. ඒ වායු ගෝලයේ තත්ත්වය ක්ෂණික පටස් වෙනස් වෙනවා. දැන් රස්නේ වගේ දැනෙනවනේ එක පාට හුලඟක් ආවා කියන්නේ අන්න කාලගුණය වෙනස් වුණා. හැබැයි දේශගුණය හැම නෙවෙයි. දේශගුණය කියන එක නම් ළමයි අවුරුදු 100000 ගණක් වුණත් එකම තත්ත්වය මොකක් හරි ප්‍රදේශයක නිර්මාණය වෙලා තියෙන්න පුළුවන් තත්වයක් ලු. එහෙනම් ඔන්නෝමයි ඔය දෙකේ නිර්වචන දෙක. දැන් විභාගේ එහෙම කල් යන්නේ නැහැ නේ ළමයි. ඒ තියෙන දවස්වල ඒ තියෙන විදියටම තියෙනවනේ. හ්ම්. එහෙම තියෙන එක හොඳයි ළමයි. මගේ නම් අදහස පොඩ්ඩක් ඉතින් කතා කරන්නම්. පාඩමු ගන්නනවට අමතර. මගේ අදහස නම් ළමයි එහෙම කල් දැම්ම කියලා ඉතින් තේරුමක් නෑනේ පැටවුනේ නේ. ඔයාලට තවත් කාලයක් බලාගෙන ඉන්න වෙන එක වෙන්නේ. එතකොට තවත් මොකද වෙන්නේ? එපා වෙන එකනේ වෙන්නේ. ආයි සාකච්ඡා කරන්න ඕ මට තරජුණා. මගේ අදහසක් නම් ළමයි තියෙන කාලේ ඔය තියෙන එක හොඳයි. දැන් උඹලට එපා වෙලාද නැද්ද ඉන්නේ විභාග කරනවා කියන එක. එපා වෙලා ඉන්නේ ළම. ඕක තවත් කල් යනවා කියන්නේ තවත් එපා වෙනවනේ. උන් කල් දාලා දෙයි. උඹලා පාඩම් කරන්න එපා. අපිට හොඳයි ඈ. ඒක මතක තියාගෙන ඉලයි. අපිට මාසයක් වැඩි වෙනවා කියන්නේ තව මාසයක් ක්ලාස් ෆීස් එකක් හම්බ වෙනවා කියන එක. අපිට හොඳයි ළමයි. හැබැයි උඹලට ඒක වදයක් වෙනවා. ඉතින් මන් නම් හිතන්නේ ළමයි විභාගේ තියන්න ඉන්න කාලෙම තිබ්බොත් හොඳයි. අනිත් එක ඒක හොඳයි ළමයි වැඩ කරන ළමයිට. විශේෂයෙන්ම හරි. හෙට තිබ්බා ලියනවා විභාගේ. ඔව් ඉතින් හෙට තිබ්බා ලියන්න එපා. හෙට නෙමෙයි තව පැයකින් තියෙනවා කියෝ ගිහිල්ලා ලියන්න එපා. ලියන්න නැතුව ඉන්න බෑ කියන්නේ. නේ. මොකක් හරි එකක් කියන්න ගියා. අමතක වුණා නේ. හරි හරි. අවුලා නැහැ. අපි පාඩමට යන්කෝ අපහු උනේ. ආ මං කියන්න ගියපු එක ඒක මතක් වුණා හින්දා කියන්න. අනිත් එක විභාගේ හැම ළඟදි තියෙන එක හොඳයි ළමයි. වැඩ කරන ළමයිට හොඳයි. අවංකවම හොඳයි. ඇයි? වැඩ කරන එකට මේ සැරේ කිසිම ගේමක් නැහැ විභාගේ ළමයි. මොකද වැඩ කරන්නේ නැති උන් රිවිෂන් ගිහිල්ලා වැඩ කරන්නම් කියලා හිතන් හිටපු උන්ට දැන් මේ සැරේ කියලා වෙනවා. රිවිෂන් මාස දෙකයි. නේ? එතකොට හොඳට වැඩ කිරීමේ හැකියාව තියෙන මේ මාස දෙක හරි හොඳට කට්ට කාලා වැඩ කරන ළමයි විතරයි කැම්පස් යන්නේ. අවංකවම හොඳයි. කලින් අවුරුදු වල එහෙම නෙවෙයි ළමයි. මාස ගාණක් තියෙන හින්දා අරෝහේ බුල ගගහ වැඩ කරන්නේ නැතුව ඉන්නේ උන්ට පවා හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්කම තිබ්බා. හැබැයි දැන් මේ සැරේ එහෙම නැහැ. මේ සැරේ අනිවාර්යයෙන්ම කැම්පස් යනවා නම් කැම්පස් යන හොඳ සුපිරිසල් දානවා නම් දාන්නේ වැඩ කරන උන් විතරයි. අනිත් උන්ට සුපිරිසල් තියා එස්වත් එයිද කියලා කියන්න බෑ. හරි. එන්න මම ගොඩක් කැමතියි. අවංකව මේ සැරේ මේ විභාගේ තියෙන විදිහට මන්න හරීම ගොඩක් කැමතියි. ඕකේ ඕකේ. පාඩමට යන්න මේ කාලෙනේ මාස දෙකයි තියෙන්නේ. ඊළඟට ඔන්න අපිට කතා කරන්න තියෙනවා කාලගුණික මූලිකාංග හා දේශගුණික මූලිකාංග නේද? මේ කාලගුණික මූලිකාංගයි දේශගුණික මූලිකාංගයි ළමයි ඇත්තටම කිව්වොත් චුට්ටක් තේරුම් ගන්න අමාරුයි. හරි. ඒ අමාරු වෙන්න පැටවුනේ මේ දේවල් තේරෙන්නේ නැති හින්දා නෙවෙයි. ඒක හොඳට තේරුම් ගන්න. මෙයා පැටලෙනවා ළම. ඒ හින්දා තමයි තේරෙන්නේ නැත්තේ. දැන් කාලගුණයේ ප්‍රධාන මූලිකාංගයක් තමයි උෂ්ණත්වය කියන එක. ඔය උෂ්ණත්වය යටතේ අපි ඊට පස්සේ අණු කොටස් දෙකක් කඩා කතා කරනවා තිරස් උෂ්ණත්වය සිරස් උෂ්ණත්වය යප්ති කියලා. ඒකත් තව උපකොටස් වලට කඩලා කතා කරමු. එතකොට උෂ්ණත්වය ගැන පිටු හතරක් විතර කතා කරමු. ඔන්න ඊට පස්සේ තමයි දෙවනි මූලිකාංගයට එන්නේ.
දැන් පාඩම් කරනකොට ළමයා මඤ්ඤං ගහන. ළමයාට පළවෙනි මූලිකාංගය හොයාගන්නත් බෑ, දෙවෙනි මූලිකාංගය හොයාගන්නත් බෑ. උෂ්ණත්වයේ යටතේ තියෙන අර අණු මාත්‍රිකා කොටස් ළමයා හිතනවා ආ මේවත් දේශගුණයේ මූලිකාංග වෙන්න ඇති. සෝරි, කාලගුණයේ මූලිකාංග වෙන්න ඇති. වගේ කියලා. හරි. ඒ හින්දා ඔයාලගේ ඔය ටියුට් එකේ තියෙන නෝට් එක හරි හරියට බලලා, එහෙම නැත්නම් ගුරු මාර්ගෝපදේශය හරි හරියට බලලා, කාලගුණික මූලිකාංග ටික වෙනම මොනවද කියලා සහ දේශගුණික මූලිකාංග ටික වෙනම මොනවද කියලා මතක තියාගන්න. නැත්තම් පැටවුනේ පැටලෙන එක පැටලෙනවාම තමයි. එහෙනම් මෙන්න මෙහෙම එකක් තියෙනවා. උෂ්ණත්වයේ වර්ෂණය ආර්ද්‍රතාව පීඩනය හා සුළං දෘශ්‍යතාව වලාකුළු ආදී අංග මුල් කරගෙන කිසියම් ස්ථානයක කිසියම් වේලාවක කාලගුණය තීරණය වෙනවලු. එහෙනම් ඔන්න ඔය ඒවා ටික තමයි කාලගුණයේ මූලිකාංග. මොනවද එහෙනම් කාලගුණයේ මූලිකාංග ටික? උෂ්ණත්වය, වර්ෂාපතනය, ආර්ද්‍රතාව, පීඩනය, සුළං, දෘශ්‍යතාව. එහෙනම් මෙන්න මේවා ටික තමා ළමයි කාලගුණයේ ප්‍රධාන මූලිකාංග ටික වෙන්නේ. විභාගෙට යන්න කලින් කටපාඩමින් මතක තිබිය යුතුයි. ලියන්න පුළුවන් වෙන්න ඕන. මොකද ළමයි, ඒ කියන්නේ කෙටි ප්‍රශ්න වල අහන්නත් පුළුවන්, රචනා පේපර් එකේ පළවෙනි කොටස විදියට අහන්නත් පුළුවන්. දැන් ඔයාලට ඉස්සරහට තව ලොකු වැඩක් එනවා, වෙන ලොකුම වැඩක් එනවා. ඒ තමයි කෙටි පේපර් කරන්න වෙනවා. මං ඔයාලට 2011 ඉඳන් 2021 වෙනකන් ආව කෙටි ප්‍රශ්න සේරම කටපාඩම් කරවලා විභාගෙට යවන්නේ. ඒක ඉස්සරෝම ළමයි හෙන පට බෝරින් වැඩක්. එපා වෙනවා. හැබැයි 3-4 පාරක් වැඩේ කරනකොට වැඩේ හරි සුපිරි වෙනවා. පට ලේසි වෙනවා. බලාගෙන ඉන්නකොට කෙටි පේපර් වල දවසින් දවසට ලකුණු වෙනවා. ලකුණු වැඩි වෙනවා. ඒ කියන්නේ අද ලකුණු 20ක් ගත්තා නම් හෙට 21ක් වෙනවා. ඊට පස්සේ අනිද්දා 22ක් වෙනවා. ඊට පස්සේ ඉන් අනිද්දා වෙනකොට 25ක් වෙනවා. ඊට පස්සේ ඊළඟ දවසේ වෙනකොට 30ක් විතර වෙලා. අන්තිමේට විභාගෙට යන්න කලින් ළමයා වෙනම ප්‍රශ්න ටික අරගෙන ලකුණු කරව 2011 ඉඳන් 2021 වෙනකම් පේපර් වලට කෙටි පේපර් වලට ලකුණු හැම එකටම 40න් අතුරු. පට ෆිට් එකක් නේ ළමයි ඔළුවට. යකෝනේ කෙටි පේපර් එකක් උත්තර බලන්නේ නැතුව උත්තර ගහලා 40න් 40ම හරියනවා කියන්නේ. එකක් නෙමෙයි අවුරුදු 11ක පේපර් වල. අන්න ළමයාට විභාගයට යන්න කලින් විශ්වාසයක් ගොඩනගෙනවා. යකෝනේ මට සබ්ජෙක්ට් එක පුළුවන් නේ කියලා. ඔක සෑහෙන්න වැදගත් ළමයි විභාගෙට. ඒ හින්දා ඒ වගේ ලොකු වැඩක් එහෙම අපිට ඉස්සරහට කරන්න තියෙනව ඈ. චුට්ටක් අමාරුයි ළමයි. නැත්තේ නෑ. මං ඉතින් හැමදාම කියන කතාවක් තියෙනවානේ. අමාරුවෙන් කට්ට කන්නාට පහසුවෙන් මදේ කෑ හැක. ඔයාලා කට්ට කන්නේ නැතුව මදේ කන්න හිතන්න එපා. දැන් අද වෙනකොට සොරිය. අපි මේ තත්වයට ඇවිල්ලා ළමයි ගුරුවරයෙක් වෙලා මං ගන්නනකොට මම ජීවිතේ කට්ට කාලා තියෙනවා ළමයි. ඔයාලට හිතා ගන්න බැරි තරම් කට්ට කාලා තියෙනවා. හරි. එහෙනම්දී අනිවාර්යෙන් පොඩ්ඩක් මාන්සි වෙලා කට්ට කන්න. මොකද ඒකේ අවසන් ප්‍රතිඵලය හරි සුපිරිය. එහෙම නැති වුණොත් තියම් දවසක ළමයි තේරෙයි. ඔයාලා තව අවුරුදු 10ක් විතර ගිහිල්ලා ඔයාලා ඒ ඉන්න තැනත් එක්ක කවදා හරි දවසක මාව හම්බුනොත් අනිවාර්යෙන් මම දන්නවා එදාට යකෝනේ මේ යකා මෙහෙම කියවනේ කියලා මතක් වෙලා අයියා. හරි. එහෙනම් වැඩ කරන්න අපිට බලා ගන්න බැරිය නේ. ඒ ඉන්න තැන කොහොමද කියලා. හරි. එහෙනම් මෙන්න මේවා ටික තමයි පැටවුනේ කාලගුණයේ මූලිකාංග වෙන්නේ. ඔන්න දැන් මේ මූලිකාංග ගැන කතා කරන්න යන්නේ. ඒ යටතේ දැන් ඔයාලගේ නෝට් එකේ පළවෙනියට තියෙන මාතෘකාව බලන්න. උෂ්ණත්වය කියලා තියෙන්නේ නෑ ළමයි.
උෂ්ණත්වය හා සූර්යාලෝකය. එහෙමනේ මාතෘකාව තියෙන්නේ. දැන් අපිට කාලගුණික පළවෙනි මූලිකාංගයේ වෙන්නේ උෂ්ණත්වය නේ. එහෙනම් උතන උෂ්ණත්වය කියලා තියෙන්න තිබ්බයි. ඇයි උෂ්ණත්වය හා සූර්යාලෝකය කියලා තියෙන්නේ? ඒක ළමයි ගුරු මාර්ගෝපදේශයේ තියෙන විදිය. මං ගුරු මාර්ගෝපදේශන වෙන නෝට් වලින් උගන්නන මනුස්සෙක් නේ. පිට නෝට් වලින් මම උගන්නන්නේ නෑ ළමයි. මට අදාළ නෑ. මොකද ගුරු මාර්ගෝපදේශයක් අපිට හදලා දීලා තියෙන්නේ. ඒකේ පිළිවෙලට ඉගෙන ගනි. ඒ තියෙන දේවල් වලින් තමයි විභාගෙට ප්‍රශ්න එන්නේ කියලා. ඔව්. අනිත් සබ්ජෙක්ට් වල නම් මන් දන්නේ නෑ. භූගෝල විද්‍යාව නම් ඒක 100ට 100ක් ඇත්ත ළමයි. එහෙනම් මං ගුරු මාර්ගෝපදේශය පාවිච්චි කරලා උගන්නන්නේ. අන්න ගුරු මාර්ගෝපදේශයේ තියෙන උෂ්ණත්වය හා සූර්යාලෝකය. ආන් දැන් මම ඔයාලට කියව කතන්දරේ තේරුමක්. කාලගුණික මූලිකාංග ටික මොනවද කියලා කටපාඩමින් මතක තියෙන්න ඕනේ. දැන් අපි මෙහෙම කතා කරනකොට උෂ්ණත්වයේ කියවට අන්න ළමයි ඒක විස්තර ඇතුව කතා කරන්න යනකොට උෂ්ණත්වය හා සූර්යාලෝකය බවට පත් වෙනවා. සමහර වෙලාවට ළමයෙකුට හිතෙන්න පුළුවන් යකෝනේ මේ මූලිකාංග දෙකක්. උෂ්ණත්වය කියන්නේ එකක්, උෂ්ණත්වය හා සූර්යාලෝකය කියන්නේ එකක් නේ කියලා හිතෙන්න පුළුවන් ඈ. එහෙම හිතන ළමයි ඉන්නවෑ. මොකද ළමයි එක එක විදිහයිද නැද්ද? ළමයි එක එක විදිහයිනේ පැටවුනේ. හැමෝම එක වගේ නෑනේ. අන්න ඒකත් එක්ක හරියට දේවල් තේරුම් අරගෙන පාඩම් කරන්න. එහෙනම් මේ උෂ්ණත්වය හා සූර්යාලෝකය නැත්තම් ඔන්න අපේ පළවෙනි කාලගුණික මූලිකාංගය වෙන උෂ්ණත්වය ගැන කතා කරනවා නම් මෙහෙම කියනවා. උෂ්ණත්වය යනු ඝන ද්‍රව හෝ උෂ්ණත්වය යනු වායු හෝ ද්‍රව හෝ ඝන ද්‍රව්‍යක පවතින තාප ප්‍රමාණයද. එහෙනම් උෂ්ණත්වය කියන්නේ මොකක්ද? මොකක් හරි වතුරක හරි මොකක් හරි වායු වර්ගයක හරි මොකක් හරි ඝන දෙයක හරි තියෙන තාප ප්‍රමාණයලු. ඒ කියන්නේ තාප ප්‍රමාණය කියන එක තේරෙන්නේ නැත්තම් සරලම වචනේ තමයි රස්නේ නේ. රස්නේ දැන් මගේ ඇඟට අත තිබ්බහම මගේ ඇඟේ රස්නයක් දැනෙනවා. ඒක මගේ ඇඟේ තියෙන උෂ්ණත්වය. මගේ ඇඟේ තියෙන උෂ්ණත්වයට සමාන නෑ ළමයි මම ගිහිල්ලා වෙන කෙනෙක්ගේ ඇඟේ අත තිබ්බොත්. මට දැනෙන රස්නේ වෙනස්. අන්න උෂ්ණත්වය වෙනස් වෙනවනේ. එහෙනම් ළමයි අපි මේ ජීවත් වෙන පෘථුවියේ ඕනෑම දේවල් කොටස් තුනකට බෙදන්න පුළුවන්නේ. එක්කෝ ඝන, එක්කෝ ද්‍රව, එක්කෝ වායු. ඔය වර්ග තුන විතරනේ අපේ පෘථුවියේ තියෙන. එහෙනම් මෙන්න මේ කියන ද්‍රව හෝ වායු හෝ ඝන කියන ඕනෑම දෙයක් ඇතුලේ තියෙන රස්නේ තරම නැත්තම් තාප ප්‍රමාණයට අපි කියනවා උෂ්ණත්වය කියලා. කාලගුණය හා දේශගුණය හෝ කෙරෙහි වායුගෝලීය උෂ්ණත්වයේ වැදගත් වන අතර ඒ සඳහා බලපාන සාධක වන්නේ සූර්යාලෝකයේ හෙවත් සූර්ය විකිරණලු. එහෙනම් ළමයි අපි මේ පාඩමේ කතා කරන්න බලාපොරොත්තු වෙන කාලගුණය සහ දේශගුණය කියන එක වැඩිපුරම වෙනස් කරන්න බලපාන්නේ උෂ්ණත්වයද? ඒ කිව්වේ ළමයි උෂ්ණත්වයට පුළුවන් අනිත් මූලික අංග ටික වෙනස් කරන්න නේ. උෂ්ණත්වය තමයි වැස්ස ඇති වෙන එක නැති වෙන එක තීරණය කරන්නේ. උෂ්ණත්වය තමයි කොහේ හරි ප්‍රදේශයක තියෙන ආර්ද්‍රතාව තීරණය කරන්නේ. උෂ්ණත්වය තමයි කොහේ හරි ප්‍රදේශයක තියෙන පීඩනය, සුළං වල ස්වභාවය, දෘශ්‍යතාව, වලාකුළු වල ස්වභාවය තීරණය කරන්නේ. දැන් වලාකුළු වලට බෑ ළමයි උෂ්ණත්වය තියෙන විදිය තීරණය කරන්න. පුළුවන්, මම කියන්නේ සමස්තය ගැන. සමස්ත පෘථිවියම ගත්තොත් දැන් වලාකුළක් ආවොත් ඉර එළිය වැටෙන එක අඩුයි කියන්නේ ප්‍රශ්නේ අඩු වෙනවා කියන එකනේ. හැබැයි සම්පූර්ණ පෘථිවියම වැහෙන්න වලාකුළක් හැදෙන්නේ නැහැ. හැබැයි සම්පූර්ණ පෘථිවියම වැහෙන්න උෂ්ණත්වය තියෙනවා නේ. එහෙනම් හොඳට තේරුම් ගන්න කාලගුණය වෙනස් කරන්න බලපාන ප්‍රධානතම සාධකය වෙන්නේ උෂ්ණත්වය. එයාට පුළුවන්ලු ළමයි අනිත් හැම සාධකයක්ම සම්පූර්ණයෙන් වෙනස් කරලා දාන්න. ඊට පස්සේ නෝට් එකේ තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. සූර්යාගේ සිට පැමිණෙන හිරු කිරණ පෘථුවිය විසින් උරා ගැනීම සිදු කෙරෙන අතර මම ওই ළමයිගෙන් ඉල්ලගත්ත නෝට් එකක් ඈ කියවන්නේ. ඒ කියන්නේ මගේම නෝට් එකක් ළමයට යවපු එකක්. මම අපෝ ඔයාලට ෆොටෝ ගහලා එව්වේ. මොකද කිව්වේ මතක නැහැ. තොරින්ද
හරි නෝට් එකේ කියනවා මෙන්න මෙහෙම දෙයක් සූර්යාගේ සිට පැමිණෙන කිරණ පෘථුවිය විසින් උරා ගැනීම සිදු කෙරෙන අතර මෙය පෘථුවිය ඇල්බිඩෝව නම් වන අතර ගොඩබිම ජලතල හිම යන එක් එක් ප්‍රදේශ මත සිටවන ඇල්බිඩෝව වෙනස් වන අතර එහි වෙනස්කම් මත ඒ ඒ ප්‍රදේශවල විවිධ කාලගුණික තත්වයන් ඇති වෙනවලු. ඔන්න ඔය කියන දේ තේරුම් ගන්න. එහෙනම් ළමයි දැන් ඔයාලා මෙහෙම දෙයක් හිතන්නකෝ. අපේ පෘථුවියට ලැබෙන ඉරේලිය ප්‍රමාණය සමානයිනේ. හැම ඉරකින්ම නෙවෙයි. එක ඉරෙන් ළමයි හැම තැනටම ඉරේලිය වැටෙන්නේ. එහෙනම් ළමයි රස්නේ සමානයිනේ. මොකද එකම ඉරෙන් හැම තැනටම වැටෙන්නේ. එහෙනම් ඇයි මේ අපේ පෘථුවේ එක එක පැතිවල එක එක උෂ්ණත්ව තත්ත්ව හැදිලා තියෙන්නේ? ඉර තියෙනවා. බෙන්න පෘථුවිය තියෙනවා. මේකට ඉරේලිය වැටෙනවා. මේ ඉරේලිය වැටෙනකොට අපේ පෘථුවිය විසින් ඒ ඉරේලිය උරා ගන්න පටන් ගන්නවා. දැන් ඔයාලා හිතන්නකෝ දැන් රෑ වෙලා තියෙන්නේ නේ. දැන් ඉරේලිය වැටෙනවද? නෑ. දැන් එහෙනම් අපේ පෘථුවේ ඉරේලිය උරා ගන්නවද? අපේ පෘථුවේ ඉරේලිය වැටෙන පැත්ත උරා ගන්නවා. රෑ වෙලා තියෙන පැත්ත ඉරේලිය උරා ගන්න නෑනේ දැන්. දැන් මේ වෙලාවේ කරන්නේ ඉරේලිය අපහු අභ්‍යවකාශයට පිට කරන්නේ. එහෙනම් ළමයි උදේ කාලයේදී දවල් කාලයේදී සවස් කාලයේදී අපේ පෘථුවියට ඉරේලිය වැටෙනකොට මේ පෘථුවිය කියන ග්‍රහලෝකයේ ඒ ඉරේලිය උරා ගන්න පටන් ගන්නවලු. හරියට ස්පොන්ජ් කෑනලක් අරගෙන ඒකට වතුර දැම්මොත් ස්පොන්ජ් කෑනල වතුර ටික උරා ගන්නවනේ. අන්න ඒ වගේ ඉරේලිය උරා ගන්නවලු. ඒ ඉරේලිය උරා ගන්න එකට අපි විශේෂ වචනයක් කියනවා. ඒ තමා ඇල්බිඩෝ. ඉතින් ළමයි මෙන්න මේ ඇල්බිඩෝ කියන එක හිම තියෙන පැතිවල ඒකාගයක්. ගොඩබිම් පැතිවල තවත් අගයක්ලු. සාගර පැතිවල තවත් අගයක්ලු. ඒ කියවේ. සාමාන්‍යයෙන් අපි මෙන්න මෙහෙම දෙයක් කියනවලම. හරි. දැන් අපේ පෘථුවියට වැටෙන ඉරේලියේ ප්‍රමාණය අපි 100ට 100යි කියලා ගත්තොත් ඒ 100ට 100ෙන් හිමවලට උරා ගන්න පුළුවන් 100ට 10යි ළමයි. එහෙනම් අපි හිතමු පෘථුවේ බෙන්න ඇන්ටාර්කිකාව තියෙනවානේ. ඇන්ටාර්කිකාවේ තනිකරම හිමනේ තියෙන්නේ. එහෙනම් ඇන්ටාර්කිකාවට වැටෙන ඉරේලියේ මේ හිම තට්ටු උරා ගන්නේ රස්නේ 100ට 10යි. 90%ක්ම මොකද කරන්නේ? අභ්‍යවකාශයට පිට කරනවා. ඉතින් මෙච්චර තොගයක් පිට කරන හින්දා තමයි මේ ප්‍රදේශවල හිම හැදිලා තියෙන්නේ. මොකද ඉරේලියෙන් 100ට 10යි නිරා ගන්න. 90%ක්ම පිට කරනවා. ඒ වගේම සාගර සහ ගොඩබිම් ප්‍රදේශ තියෙනවානේ. මේ දෙන්නගේ ඉරේලිය උරා ගැනීමේ ප්‍රමාණයන් වෙනස් වෙනවා. විනාඩිය දෙන්න. ඔහොම ඉන්න චුට්ටක්.
හරි. එතකොට මේ ඇල්බිඩෝව ළමයි ගොඩබිම් සහ සාගර ප්‍රදේශවලක් වෙනස්. දැන් ගොඩබිම විතරක් තියෙන ප්‍රදේශවලට ඉරේලිය වැටුණොත් ඒ ගොඩබිම් ප්‍රදේශ 90% විතර උරා ගන්නවා කියලා කියනවා ඉරේලිය. එහෙනම් පිට කරන්නේ 10%. අන්න දැන් ඔයාලා මෙහෙම හිතන්න. බේන් අපේ පෘථුවිය, බේන් ඇන්ටාර්කිකාව, ඇන්ටාර්කිකාව තියෙන පැත්තේ ඉරේලිය උරාගන්නේ 10%යි 90%ක්ම පිට කරා. පේනවද නැද්ද දන්නේ නැහැ ඔයාලට, ප්‍රශ්නයක් කරගන්න එපා. ඊට පස්සේ මෙන්න මේ සමකාසන්න ප්‍රදේශවලනේ වැඩිපුරම ගොඩබිම් කොටස තියෙන්නේ. මෙන්න මේ ගොඩබිම් කොටස් වලට ඉරේලිය වැටුනහම ගොඩබිම් කොටස් 90%ක් විතර උරා ගන්නවා. එහෙනම් 10%යිලු ගොඩබිම් කොටස් ඉරේලිය උරා ගන්න නැතුව පිට කරා. ඒකනේ ළමයි රටවල් ඇතුළට වෙන්න ප්‍රශ්නේ වැඩි වෙන්නේ. දැන් අපි ඉන්නේ රට ඇතුළේනේ, කෑගල් මාවනල්. අපිට උදේ ප්‍රශ්නේ, දවල්ේ ප්‍රශ්නේ, හවස හතර ප්‍රශ්නේ, පාන්දර ප්‍රශ්නේ. ඇයි? මොකද අපේ පැත්තේ මහ පොළොව ගොඩබිම තියෙන හින්දා ඒ ගොඩබිම හොඳට ඉරේලිය උරා ගන්නවා. ඒ වගේම අපි කියන සාමාන්‍ය වශයෙන් සාගර ප්‍රදේශවලට ලැබෙන ඉරේලිය 100%යි නම් ඒකෙන් ළමයි ඉරේලිය උරා ගන්න 70%ක් විතරයි. 30%ක් විතර පිට කරනවා. ඒකනේ ළමයි ගොඩබිම් ප්‍රදේශවලට වඩා සාගර ප්‍රදේශ සීතල වැඩි චුට්ටක්. ඇයි? මොකද ඇල්බිඩෝව සිද්ධ වෙන ප්‍රමාණය අඩුයි. එහෙනම් දැන් ඔයාලා හොඳට තේරුම් ගන්න, වැඩිපුර ඇල්බිඩෝව කරන ප්‍රදේශවල රස්නේ වැඩි කාල ගුණයක් හදනවා. අඩුවෙන් ඇල්බිඩෝව කරන ප්‍රදේශවල අන්න රස්නේ අඩු කාල ගුණයක් හදනවා. ඒ වගේම සාමාන්‍ය තත්වයකට රස්නේ උරා ගන්න උෂ්ණත්වය ලැබෙන ඇල්බිඩෝව සිදු කරන සාගර ප්‍රදේශවල සාමාන්‍ය උෂ්ණත්වය සහිත කාල ගුණයක් නිර්මාණය වෙනවා. අන්න එහෙනම් දැන් ඔයාලට තේරෙනවද මේ අපේ පෘථුවියට ඉරේලිය ලැබෙනකොට ඒ ලැබෙන ඉරේලිය මොකක් හරි ප්‍රදේශයක් උරා ගන්නා ප්‍රමාණය මත ඒ ප්‍රදේශයේ තියෙන රස්නේ වෙනස් වෙනවා. අන්න ඒකත් එක්ක ඒ ප්‍රදේශවල එක එක කාලගුණික තත්වයන් නිර්මාණය වීම සිද්ධ වෙනවා. හරි. එහෙනම් ඔන්නෝම තමයි ළමයි මේ උෂ්ණත්වය කියන සාධකය අපේ පෘථුවියේ තියෙන කාලගුණේ වෙනස් කරන්න බලපාන්නේ. දැන් ඉතින් දලා අයිඩියා එකක් තියෙන්න ඕනේ. මොකද්ද දලා අයිඩියා එක තියෙන්න ඕන? අපේ පෘථුවියේ ඇල්බිඩෝව කියලා එකක් සිද්ධ වෙනවා. ඇල්බිඩෝව කියන්නේ ඉරෙන් එන ඉරේලිය උරා ගන්න ප්‍රමාණය. එහෙනම් හිම තියෙන පැති උරා ගන්නා ඉරේලිය ප්‍රමාණය වෙනස්, ගොඩබිම් ප්‍රදේශ උරා ගන්නා ඉරේලිය ප්‍රමාණය වෙනස්, සාගර ප්‍රදේශ උරා ගන්නා ඉරේලිය ප්‍රමාණය වෙනස්. මෙන්න මේ වෙනස්කම හින්දා තමයි අපේ එක එක ප්‍රදේශවල එක එක තත්වේ කාල ගුණයන් නිර්මාණය වෙලා තියෙන්නේ. අන්න ඒකයි මතක තියෙන්න ඕනේ. අර ඇල්බිඩෝ වගේම් මතක නැති වුණාට ප්‍රශ්නයක් නෑ ළමයි. හැබැයි අදහස මතක තියෙන්න ඕන. මොකද රස්නේ හින්දා එක එක කාල ගුණ තත්ව ඇති වෙන්නේ, නැත්නම් උෂ්ණත්වයේ හින්දා එක එක කාල ගුණ තත්ව අපේ පෘථුවිය ඇති වෙන්නේ ඒ ප්‍රදේශයේ උරා ගන්න ඉරේලියේ ප්‍රමාණය වෙනස්කම මත. දැන් ඔයාලා හිතන්නකෝ කාන්තාර ප්‍රදේශයක රස්නේ වැඩිනේ. ඇයි? කාන්තාර ප්‍රදේශයේ උරා ගන්න ඉරේලිය වැඩි. හැබැයි වනාන්තරයක් ඇතුළේ උෂ්ණත්වය අඩුයි. ඇයි? වනාන්තරයක් තුල ගස් තියෙන හින්දා පොළොවට ඉරේලිය වැටෙන්නේ නැහැ. මහ පොළොව උරා ගන්න ඉරේලිය ප්‍රමාණය අඩු වෙනවා නේ. අන්න කාලගුණ තත්ත්ව දෙකක් හැදෙනවා. කාන්තාරයේ රස්නේ වැඩි කාලගුණ තත්ත්වයක්, වනාන්තරය ඇතුලේ සෞම්‍ය කාලගුණ තත්ත්වයක්. වෙනස් කරේ කවුද? උරාගත්ත ඉරේලිය ප්‍රමාණය නේ. කොටිම්ම කියනවා නම් එහෙම කාලගුණ තත්ත්ව දෙකක් එහෙනම් නිර්මාණය කරේ ඇල්බිඩෝද නැද්ද? ඇල්බිඩෝනේ. අන්න එහෙනම් උෂ්ණත්වය කියන සාධකයේ කාලගුණය කියන එක වෙනස් කරන්නේ
මෙන්න මේ ඇල්බිඩෝ කියන ක්‍රියාවලිය හරහාලු. ඊට පස්සේ කියනවා පැටවුනේ කාලගුණය හා දේශගුණය කෙරෙහි ඍජුවම බලපාන සාධකයක් ලෙස උෂ්ණත්වය වැදගත් වෙනවලු. ඔව් මං ඉස්සෙල්ලත් ඔයාලට කීවා කාලගුණය ඇතුලේ තියෙන අනිත් මූලිකාංග වෙනස් කරන්නේ මේ උෂ්ණත්වය කියන එක නා. එහෙනම් එයා සෑහෙන වැදගත් වෙනවලු. ඒට හේතුව මේ තියෙන්නේ ආර්ද්‍රතාව, වර්ෂණය, පීඩනය, සුළං වැනි මූලිකාංගවල ක්‍රියාකාරීත්වය කෙරෙහි උෂ්ණත්වය බලපාන බවයි. එහෙනම් අනිත් මූලිකාංග ටික වෙනස්කරන්ඩ උෂ්ණත්වයට බලය තියෙනවා. ඔයාලගේ පවුලේ ඉන්න අය වැඩ කරන විදිහ වෙනස් කරන්න බලය තියෙනවා තාත්තට. අන්නේ වගේ තත්ත්වයක්. අන්නේ හැමුල් ළමයි උෂ්ණත්වය කියන එක බලපාන්නේ. ඊට පස්සේ ඔන්න මාතෘකාවක් අපිට හම්බෙනවා. පෘථුවියේ උෂ්ණත්ව ව්‍යාප්තිය. ඕන් දැන් දැක්ක නේද? මං අර කීව කේස් එක වෙනව නේද? දැන් හරි. අපි උෂ්ණත්වය ගැන කතා කරලා ඉවරයි. එහෙනම් දැන් දෙවෙනි මූලිකාංගය වෙන වර්ෂාපතනය ඉන්න එපා. හැබැයි එහෙම නෙවෙයි ආ වෙන මාතෘකාවක් ආවේ. ඔන්න දැන් ළමයා මඤ්ඤං ගහනවා. මොකෝ කාලගුණයේ මූලිකාංග වෙන්නේ උෂ්ණත්වයද? නැත්තම් පෘථුවේ උෂ්ණත්ව ව්‍යාප්තියද? නැත්තම් මේ දෙක මූලිකාංග දෙකක්. අන්න ළමයා උබතෝ කෝටික තත්වයකට පත් වෙනවා නේ. මොකද මාතෘකා කොටස් දෙකක් හම්බුනා. ඒකයි කිව්වේ කාලගුණික මූලිකාංග ටික කටපාඩම් කරලා මතක තියාගන්න. එහෙනම් දැන් ඔයාලට තේරෙන්න ඕන තාම අපි මේ කතා කරගෙන යන්නේ කවුරු ගැනද? කාලගුණයේ පළවෙනි මූලිකාංගයේ වෙන උෂ්ණත්වය ගැන. එයා ගැන අවුරුදු ගාණක් වුණත් කතා කරන්න විස්තර තියනවලු. ඔයාලට 12 වසරේ පටන් ගත්ත වෙලෙ ඉඳන් 13 වසරේ ඉවර වෙනකම්ම ඕනනම් උෂ්ණත්වය ගැන විතරක් කතා කරගන්න. ඒ තරමට විස්තර තියෙනවා. මොකද එයා තමයි කාලගුණයයි දේශගුණයයි ප්‍රධාන වශයෙන් වෙනස් කරන්නේ. එහෙනම් ඔන්න අපේ පෘථුවේ උෂ්ණත්ව ව්‍යාප්තිය ගැන අපි කතා කරන්න යනවා. මේ යටතේ කියනවා පෘථුවේ උෂ්ණත්ව ව්‍යාප්තිය විවිධ සාධකවල බලපෑම අනුව වෙනස් වෙනු ලබනවලු. ඒ සාධක කියනවා ළමයි අක්ෂාංශීය පිහිටීම, ඊළඟට භූවිෂමතාව, සාගරයේ සිට ඇති දුර, උච්චත්වය. තව ඉතින් ගොඩ සුළං, මුහුදු සුළං වගේ ඒවත් බලපානවා. එහෙනම් මෙන්න මේ වගේ සාධක මොකද කරන්නේ ළමයි? එක රටක් ඇතුලේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට දෙන උෂ්ණත්වය වෙනස් කරනවා. දැන් පටල ගන්න නැතුව තේරුම් ගන්න. ඇල්බිඩෝව වෙනස් වෙන්නේ හිම, ගොඩබිම, සාගරය කියන ප්‍රදේශ තුනේ. ගොඩබිම ළමයි අක්ෂාංශ අනුව වෙනස් වෙනවා. අන්න ඒකත් එක්ක තියෙන උෂ්ණත්වය වෙනස් වෙනවා. ගොඩබිම භූවිෂමතාව අනුව වෙනස් වෙනවා. සමහර ප්‍රදේශ තනිතලා, සමහර ප්‍රදේශ කඳු කර ප්‍රදේශ. අන්න ඒකත් එක්ක උෂ්ණත්වය වෙනස් වෙනවා. ඒ වගේම සාගරයේ සිට ඇති දුර ගොඩබිම වෙනස් කරනවානේ. කොළඹ සාගරයට ළඟයි, කෑගල්ල සාගරයට ටිකක් ඈතයි, මහනුවර සාගරයට තවත් ටිකක් ඈතයි, නුවරඑළිය සාගරයට පට්ටම ඈතයි. ඒ වෙනස්කම මත අන්න ලැබෙන උෂ්ණත්වය වෙනස් වෙනවා.